සමන්තා චක්කවාලේ සුවත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා පින්වත්නි මේ ධර්මය පහුරක් වගේ අපි මේ ධර්මයේ පාවිච්චි කරන්න ඕන ඊතර වීම පිණිසමයි මේ ධර්මය අපි පාවිච්චි කරන්න ඕන ඊතර වීමටමයි ඊට මෙහා පැත්තේ ධර්මීය අර්ථයක් තිබ්බොත් අපිට මේ ධර්මයේ පෙන්නන වැඩපිළිවෙලට අපට එකතු වෙන්න ලැබෙන්නේ නැහැ. ඒක මහ විශාල අපරාධයක්. ධර්මයේ හැම වෙලාවකම අපට පෙන්නන්නේ විමුක්ත ශ්‍රාවකත්. විමුක්ත ශ්‍රාවකත්වයේ කියන එක හැමතැනම හම්බෙන්නේ නැහැ. එතකොට යම් මිදීමක් අපේ හිත තුළ මතුවෙන්න පුළුවන්. එතකොට මේ යම් ආකාරයේ මිදීමක් ගැන නෙමෙයි බුද්ධ ශාසනය බලාපොරොත්තු සදාතනික මිදීමක් ගැන. ඒ සදාතනිකව මිදෙනවා කියන එක මේ කාලේ කරන්න බැරි දෙයක් නෙමෙයි. සමහර හිතනවා ඒ සදාතනික මිදීම මේ කාලේ කරන්න බෑ කියලා. නමුත් පින්නත් අපි හොඳට තේරුම් ගන්න ඕන එබඳු සදාතනික මිදීමක් මේ කාලේ කරන්න පුළුවන්. එබඳු සදාතනික මිදීමක් මේ කාලේ කරන්න බෑ කියලා කවුරු හරි කියනවා නම් ඒක බුද්ධ ශාසනයටමයි අභියෝගය. එයා අභියෝග කරන්නේ බුද්ධ ශාසනයටමයි. මොකද මේ බුද්ධ ශාසනය පෙන්වා දෙන වැඩපිළිවෙල තුළ එහෙම සදාතනික නිවීමකට සම්පූර්ණයෙන් සදාතනික සුවපත් වීමකට අපට එකතු වෙන්න පුළුවන්. ඒතර ඒ එකතු වෙනකොට අපි ක්‍රමානුකූලව තමයි ඒ අධ්‍යාත්මික තත්වයට සමවදින්න ඕන. ඒ අධ්‍යාත්මික තත්ත්වයට ක්‍රමානුකූලව සමවදිනවා නම් එයාට තියෙන්නේ ධර්මය මත භාවිතයමයි. දැන් අද වෙලා තියෙන්නේ ධර්මීය භාවිතයේ පැතකට විසුවෙලා ආමිෂේ මත දායාද වෙච්ච ගතිය වැඩි වෙලා. පින්නත් මේ ධම්ම දායාද සූත්‍රයේදී අපගේ භාග්‍යතුන් හස් වදාලා නෙව. මොකද වදාලේ? පින්නත් මහණෙනි ආමිෂයට දායාද වෙන්න එපා. පින්නත් මහණෙනි පුළුවන් තරම් ධර්මයට දායාද වෙන්න. මහණෙනි පුළුවන් තරම් ධර්මයට දායාද වෙන්න. ඒතර යම් කෙනෙක් ධර්මයට දායාද වුණොත් පින්වත් මහණෙනි ඒක තමයි භාග්‍යතුන් වහන්සේට කරන විස්මිත සංග්‍රහය. ධර්ම දායාදේ. ඒතර ආමිෂයට යම් කෙනෙක් දායාද වුණොත් ඒක ඔබට විතරක් නෙමෙයි ඒක මටත් චෝදනා කළයි. භාග්‍යතුන් වහන්සේ වදාලා මටත් ඒකට චෝදනා කරයි. කොහොමද චෝදනා කරන්නේ? බලන්න මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ මොනවද මේ කරන්නේ? ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ කරන දේවල් වලින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේටත් නින්දාවක් නේද කියලා ඕගොල්ලෝ ආමිසයට දායාද වුණොත් මාවත් ඈඳලා මිනිස්සු මටත් එක්ක චෝදනා කරයි. ඒක පින්වත් මහණෙනි නුඹලාට හානියක් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි පුළුවන් තරම් ධර්මයට දායාද වෙන්න. එහෙනම් අපිට මග හැරුණේ අපට අත හැරුණේ ධර්ම දායාදයමයි. අන්ධයක් නෙමෙයි. අපිට මග හැරිලා තියෙන්නේ ධර්ම දායාදයමයි. එතකොට මේ ධර්ම දායාදය අහිමි වුණොත් ධර්ම දායාදය අහිමි වුණොත් ආමිෂ දායාදේ උඩු දුවනවා. ආමිෂ දායාදේ උඩු දුවපු තැනක ලෝකයෙන් මිදෙනවා කියලා එකක් විද්‍යාමාන වෙන්නේ නැහැ. කාට හරි කෙනෙකුට මිදෙන්න ඕන නම් කාට හරි කෙනෙකුට මිදිලා යන්න ඕන නම් කාට හරි කෙනෙකුට භවෙන් ගැලවෙන්න ඕන නම් දැන් මොකද්ද කරන්න ඕන? එයා කරන්න ඕන දේ තමයි භව නිරෝධේ පිණිස ධර්මයටම දායාද වෙන එක. ඒ ධර්මයට දායාද වෙනකොට අපි දැන් මේ දිනවල කතා කරගෙන ආවි මංගල සූත්‍රයේ ගාථාවල ලෞකික හැඩය සහ ලෝකෝත්තර හැඩය. මේකට පොදු විග්‍රහයක් මීට කලින් කරලා තියෙනවා.
තොර මේක ලෞකික හැඩයකුත්තියන ලෝකෝත්‍ර හැඩයකුත්තින එක දෙවැනි ගාථාව තමයි අද අපි මෙතන දේශනාවේදි සාකච්ඡාවට ගන්නේ. මොකක්දර හරධර්මවල දෙවැනි ගාථාව නැත්තං ඒක තියෙනවා දෙවියෝ ඇහුවා මේ විදියට කියලා සංස්කෘතික සංසිද්ධි ගොඩක් තියෙනවා. නමුත් අපි මේ හරධර්මාත්ම අර සම්පූර්ණින් මංගල සූත්‍රයේ ධර්මකාරණා 35කට වඩා වැඩියෙන් තියෙනවනේ. ඒ කාරණාවල තියෙන ලෞකික හැඩයත් ලෝකෝත්තර හැඩයත් තමයි අපි මෙතනදී කතා කරගන්නේ. ඉතින් දෙවෙනි ගාථාවේ තියෙන මොකද්ද? පතිරූප දේශ වාසෝච පුබ්බේච කතපුඤ්ඤතා අත්ත සම්මා පනිදිච ඒතම් මංගල මුත්තමන් කියලා. මේකේ ලෞකික සීමාව අපිට බැලූ බැල්මටම පේන්න තියෙනවා. මොකද්ද? අත්ත සම්මා පනිදිච තමා ධර්ම සීලාදී ධර්මයන් මත පිහිටුවා ගන්න එක. පිහිටුවා ගන්න එක. පුබ්බේච කතපුඤ්ඤතා පෙර පින විශ්වාස කරගන්න එක. පෙර පින විශ්වාස කරගන්න එක. පතිරූප දේශ වාසෝච සුදුසු ප්‍රදේශයක වාසය කරන එක. දැන් බලන්න පින්වත්නි අපි කොයි තරම් ඉපදෙන්න තැන් තියෙද්දිද අපි මේ මහ පොළොවට ආවේ. මේ පෘථුවියේ තියෙන තුනෙන් දෙකක් වතුර. එතකොට තුනෙන් එකයි පෘථුවියේ ගොඩබිම අවකාශයට අදාළ කොටස් තියෙන්නේ. තුනෙන් දෙකක් වතුර නම් මෙහිට වඩා වතුර ජීවීන් වැඩි. මෙහිට වඩා වතුරේ ඉන්න ජීවීන් කොහොමත් වැඩි. මෙහිට වඩා වැඩියෙන් ඉන්නවා. එතකොට එහෙනම් වතුරේ ඉන්න ජීවීන්ගේ ප්‍රමාණය කොච්චර වැඩිද? දැන් බලන්න මනුස්ස ලෝකෙට ආවත් එක්ක මේ මහ පොළොව ගත්තත් කොච්චර ජීවීන් ඉන්නවද? මිනිසුන්ට වඩා එක කූඹි ගුලක කූඹි ඉන්න පුළුවන්. විශාල කූඹි ගුලක වේයු ඉන්න තැනක ලෝක ජනගහනයට වඩා වේයු ඉන්න බැරි නෑ. පුළුවන්. එහෙනම් අපිට තේරෙනවා කොළ ගොඩවල් වල රොඩු ගොඩවල් වල ඇසට පේන මට්ටමෙත් මිනිසුන්ට වඩා ජීවීන් ඉන්න බව. එහෙනම් ගොඩ බිමේ මුහුදේ කොහොමත් වැඩි. මොකද 4/3 වතුර නිසා. දැන් අපි මුහුදේ ඉපදුනේත් නැහැ. අපි මේ වෙලාවේ කූඹි ගුලක වේයන් ඉන්න තැනක කඩි ගුලක අපි ඉපදුනේත් නැහැ. අපි ඉපදුනේ කොහෙද? මනුස්ස ලෝකේ. ඒ මනුස්ස ලෝකෙත් අපි කොයිතරම් තැන්වල උපදින්න තිබ්බද? ඒ කොහේවත් යන්නේ නැතුව අපි ආවේ කොහෙටද? මේ ගෞතම බුද්ධ ශාසනය සමීපයට අපි ආවේ කොහෙටද? මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ඉස්සරහටයි අපි ආවේ. එහෙමනම් මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඉස්සරහට ආපු එක පෙර සසර ගినాපු දෙයක්. නැත්තම් අපිට මෙහෙම උපදින්න ලැබෙන්නේ නැහැ. මේක අපි සංසාරෙන් ගినాපු දෙයක්. එතන මේ සංසාරෙන් ගినాපු දෙයක් එක්කයි අපි ඉන්නේ. මම සාංසාරිකව ආපු කෙනෙක් කියලා විශ්වාස කරගන්න එක මට මෙබඳු ආකාරයට මගේ ජීවිතේ ලැබිලා තියෙන්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි. මට මෙබඳු ජීවිතයක් ලැබිලා තියෙන්නේ මගේ පරණ පිනකට කියලා ඔගොල්ලෝ පින විශ්වාස කරගන්නකොට සම්මා දිට්ඨියට මහ පුදුම අනුබලයක් ලැබෙනවා. ඔය ඇත්තෝ දන්නවා සම්මා දිට්ඨියේ ස්වභාවය මොකද්ද? අත්ති මාතා අම්මා විශ්වාස කරගන්න එක, අත්ති පිතා තාත්තා විශ්වාස කරගන්න එක, අත්ති අයං ලෝකේ මෙලෝ විශ්වාස කරගන්න එක, අත්ති පරලෝකේ පරලෝ විශ්වාස කරගන්න එක, අත්ති දින්නම් දුන්දේ විපාකයේ පිළිගන්න එක, අත්ති ඉට්ටං අත්ති සුතං අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලම් විපාකෝ කියලා දීමේ විපාකයේ පිළිගන්න එක, දන් දුන්නාම සිල් රැක්කාම විපාකයක් තියෙනවා කියලා පිළිගන්න එක. මෙන්න මේ විදියට පිළිගැනීමක් නැති කෙනෙකුට මේ පිළිගැනීම කියන්නේ මාව නිවන් දක්වන්නම සෑහෙන්නේ නැහැ. හැබැයි නිර්වාණගාමි මාර්ගයට අත්පොත්තියදී ඒක සෑහෙනවා. නිර්වාණගාමි මාර්ගයට අත්පොත් තියෙන කෙනෙකුට ඒ කාරණා ටික හරි වැදගත්. ඒක අවැදගත් දෙයක් නෙමෙයි, මේක ගොඩාක් වැදගත් දෙයක්. එතකොට දැන් අපිට මේ කාරණා තුනම තිබ්බොත් ලෞකික අර්ථයක් පුරවන්න පුළුවන්. එතකොට මේ සජ්ජායනාවට එහාට ගිහින් මේ ලෞකික අර්ථයට පින්වත්නි ඔය ඇත්ත සමවදින්න ඕන. ඒ ලෞකික අර්ථයට ඔය ඇත්ත පුළුවන් තරම් පින්වත්නි සමවදින්න ඕන. අපිට බැරි වුණෙත් ඒකයි. ලෞකිකාර්ථයට සමවදිනකොට එයාට කවදාවත් වරදින්නේ නැහැ. හැබැයි ඒකෙන් විතර කර අවබෝධයට අදාළ කොටසට යන්න බෑ. දැන් එයා මූලික වශයෙන් සම්මා ලෞකික සම්මාදිට්ඨිය ඇසුරු කරගෙන කටයුතු කරන කෙනෙක් විදියට
එයා පිළිගණ්ඩ ඕන මොකක්ද මම පෙරකර පින්න තියෙන කෙනෙක් ඒකයි මම මේ මහපොළොව ඉපදුන්නේ දැන් බලන්න අද ගරහ මේ මහපොළොවේ අඩිය තියන්නේ ඒ ගරහාව ඇතුලේ මේ මහපොළොවේ අඩිය තියෙනකොට පින්වත් නීකට දෙවි කෙනෙක්වත් ආශිර්වාද කරන්නේ නැහැ ලංකාවේ මිනිසුන්ට දෙවියෙක්වත් ආශිර්වාද කරන්නේ නැති මට්ටමට ඔවුන්ගේ ගුණධර්ම කඩා වැටි ඇති බව අපි දැනගන්න ඕන ඒක අපි තේරුම් ගන්න ඕන පින්වත්නි හොඳට ධර්මයෙන් බලනකොට අපිට එක දෙයක් තේරෙනවා මොකක්ද අපිට තේරෙන්නේ එකක් තමයි පින්වත්නි බුද්ධ ශාසනයේ අර සම්මාදිට්ඨික මූලික සම්මාදිට්ඨිය ඇසුරු කරගෙන ශ්‍රාවකෙක් වාසය කරනකොට ඒ ශ්‍රාවකයාට වැටහෙන පේන ටිකක් තියෙනවා මේකේ. මොකක්ද එයාට වැටහෙන ටික? ඒ ශ්‍රාවකයා දැනගන්න ඕන මේ මංගල සූත්‍රයේ සාජ්ජායනා කරලා හවසට පිරිත් කියලා දෙවියන්ට පින් දීලා කතාව පොතවහලා දාන්න නැතුව එයා එතනින් එහාට ගිහින් එයා දැනගන්න ඕන එක දෙයක් මොකක්ද ඒ දැනගන්න ඕන දේ? ඒ දැනගන්න ඕන දේ තමයි සුදුසු ප්‍රදේශයක වාසය කරන බව දැනගන්න ඕන. පතිරූප දේශ වාසය. ඒ සුදුසු ප්‍රදේශේ හරි වටිනවා. පතිරූප දේශ වාසෝච පුබ්බීච කතපුඤ්ඤතා මම පෙරපින් තියෙන කෙනෙක්. මට පෙරපිනක් තියෙනවා. ඒකයි මට මේ විදිහට පහසු විහරණයක් ලැබිලා තියෙන්නේ. අත්ථ සම්මා පණිදීච ඒ නිසා මම මොකද කරන්න ඕන? සීලයක් මත පිහිටන්න ඕන සමාධියක් මත පිහිටන්න ඕන ප්‍රඥාවක් මත පිහිටන්න ඕන දානාදී ගුණධර්ම මත මම පිහිටන්න ඕන පින මත පිහිටන්න ඕන කියලා එයා ඒ පුද්ගලයා තුළ අත්ථ සම්මා පණිදිච තමා තුළ පිහිටවා ගත යුතු අර බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෙකුට වදාළ ධර්මයේ එයා හොඳට දකින්න ඕන එයා ඒක මනමින් දකින්න ඕන ඒ විදියට පින්නත් මේ ශ්‍රාවකයා එක මනවින් දකිනකොට මනාවේ தත්ත්වය දකිනකොට මොකක්ද එයාට වෙන්නේ මනවින් මේ ශ්‍රාවකයා භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අර ලෞකික සම්මා දිට්ඨිය ඇතුලේ දකිනකොට එයා ලෝකෝත්තර අර්ථයත් පුරවන්න ඕන මොකද්ද මේකේ ලෝකෝත්තර අර්ථය ඒක තමයි අපිට ඉතාම වැදගත් වෙන්නේ දැන් ඔබ දන්නවා විවරණේ වැඩසටහනින් අර ලෝකෝත්තර අර්ථයෙම කුළු ගන්න අපි උත්සාහ කරනවා එතකොට ඒකේ වචන තුනයි තියෙන්නේ මොකද්ද පළවෙනි එක මොකද්ද පළවෙනි එක තමයි සුදුසු ප්‍රදේශයක වාසය කරන බව දෙක පුබ්බේච කත පුඤ්ඤතා පෙර පිං ඇති බව දෙවෙනි එක තුන්වෙනි එක තමයි අත්ථ සම්මා පණිදිච ධර්මී මත පිහිටනකම එතකොට දැන් පළවෙනි එක තමයි මොකද්ද සුදුසු ප්‍රදේශයක වාසය කරන බව තොර ලෝකෝත්තරත්වයේ පිණිස සුදුසු ප්‍රදේශයක් විදිහට භූමියක් ධර්මයේ පෙන්වන්නේ නැහැ. ලෝකෝත්තර මට්ටමේ සුදුසු ප්‍රදේශය කියන්නේ මොකද්ද? සුදුසු ප්‍රදේශය කියන්නේ මොකද්ද? පතිරූප දේශ වාසය කියලා ධර්මයේ ලෝකෝත්තර මට්ටමින් කියනකොට කියන්නේ සතිපට්ඨානය. ඔබ අහලා ඇති භාග්‍යතුන් වහන්සේ වදාලා පියවුරු මේ භූමිය සතර සතිපට්ඨානෙ බව. ඒතර එක්තරා දවසක මේ ඉබිරංචුවකට වැඩිහිටි ඉබ්බෙක් අවවාද කළාලු. මොකද ඒ ඉබිරංචුවට ඒ වැඩිහිටි ඉබ්බා කරපු අනුශාසනාව අවවාදය මේ සීමාම අපිට ආරක්ෂිතයි හැබැයි මේ සීමාන් එහාට යන්න එපා කියලා කියපු එක. ඒතර මේ ඉබ්බෝ ටික මොකද කරේ මේ සීමාව ඇතුලේ හිටියලු. එක ඉබ්බෙක් කල්පනා කරාලු. දැන් අපේ වැඩිහිටි මේ සීයා වෙච්ච ඉබ්බා වයසයි දැන්. අපේ මේ වැඩිහිටි ඉබ්බා දැන් ගොඩාක් වයසයි. ඒතර මේ වැඩිහිටි ඉබ්බා ගොඩාක් වයස නිසා මේ වැඩිහිටි ඉබ්බා ගොඩාක් වයස නිසා මම මොකද කරන්න ඕන? මේ වැඩිහිටි ඉබ්බා දැන් ගොඩාක් වයසයි. මෙයා ගොඩක් වයසට ගිහින් තියෙන නිසා මෙයා කියන ඒවා ඒ විදිහටම පිළිගන්න ඕනේ නැහැ. කියලා එක දවසක් මේ ඉබි පැටියා මොකද කරන්නේ? අර තමන්ගේ සීයා කියපු ගෝචර භූමියෙන් එහාට ගියාලු. එහාට ගිහින් බලනකොට ඇත්තටම සස්ත්‍රීක තනකොළ තිබ්බලු. මේ සස්ත්‍රීක තනකොළ කාලා අර ඉබිරංචුවට කියනවලු උඹලා සීයා කියන එක අහගෙන ඉන්නවා. මම හැබැයි සීයා කියපු එක අභිභවනය කරලා මං එහා පැත්තට ගියා. මේ බලන්න මං ඇවිල්ලත් ඉන්නවා. මෙහි මොනවද වේලිච්ච තනකොළ තියෙන්නේ? එහා පැත්තට ගිහින් බලන්නකෝ කොච්චර සස්ත්‍රීක තනකොළ තියෙනවද කියලා.
එයා පැතර ගිහිම් බලන්න කොච්චර සස්ශ්‍රීක තනකොල තියෙනවද කියලා. කියලාර මේ ඉබිරංචුවට ඒ ඉබ්බා කියපු ගමන ගැන කියනවලු. තර මේක ගිහින් අර ඉබිරංචුවේ කෙනෙක් අර වයස කිබ්බට කිව්වලු. මෙහෙමයි මේක ඉබි පැටියෙක් මෙහෙම තමන්ගේ සීමාව අතික්‍රමණය කරලා ගිහින් තනකොල කාලා ඇවිල්ලා තියෙනවා. එයා ඒක පුරසාරම් දොඩවනවා ඒක ගැන. තරට වැඩි හිටි ඉබ්බා ඇවිල්ලා ඇහවලු, ඇත්තද මේ භූමියෙන් එහාට ගියා කියන්නේ? ආපෝයෝ ඔය සීයක් කියවෝ ඒක ඇත්ත නෙමෙයි. එහෙ හොඳට තනකොල තියෙනවා. ඇයි අපිට ඒ තනකොල කණ්ඩ යන්න බැරිද කියලා. ඉතින් අර එයා ගියපු ගමන ගැන බොහොම අභිමානීන් කිව්වලු. ඇත්තට මේ තනකොල රසයිද කියලා ඇහවලු. එතකොට අර ගියපු ඉබ්බා කියනවලු හරිම රසයි. මෙහි තියෙන වේලිච්ච තනකොල වගේ නෙමෙයි. හොඳයි දැන් කෑවට පස්සේ මොකුත් ප්‍රශ්න නැද්ද? නෑ මොකුත් ප්‍රශ්න නෑ. මම මේ ඇවිල්ලා ඉන්නේ හොඳට කාලා. නෑ හැබැයිටම පොඩිවත් ප්‍රශ්නයක් නැද්ද? පුංචිවත් ප්‍රශ්නයක් නැද්ද? පොඩිවත් මොනවා හරි ප්‍රශ්නයක් නැද්ද කියලා අර පුන පුනානකොට කිව්වලු පොඩි ගැටලුවක් තියෙනවා. හැබැයි ඒක ඒත් මට ලොකු ගැටලුවක් නෙමෙයි. මොකද්ද? ඒ පැත්තට ගිහින් ඇවිල්ලා තනකොල කෑවට පස්සේ මගේ පිටිපස්ස ප්‍රදේශයෙන් පොඩි නූලක් එනවා. තොර ඉබිරංචුවට කතා කරලා කියනවලු දැන් මේ ඉබ්බා අයිති වැද්දාට. එක්කෝ මේ ඉබ්බා යන්න ඕන වැද්දාගේ පැත්තට, නැත්නම් අපි මේ ඉබ්බාව අතෑරලා යන්න ඕනේ. ඇයි? වැද්දාගේ ඇමගිල්ලලයි මේ ඉබ්බා ඇවිල්ලා තියෙන්නේ. සස්ත්‍රීක තනකොළ කියේ මෙයා කිව්වට මෙයා මේ වැද්දාගේ ඇමගිල්ලලා ආපු ගමනක් මෙයාට තියෙන්නේ කියලා කිව්වලු. එතකොට මේ ඉබ්බා දැන් අයිති කාටද? මේ ඉබ්බා අයිති වැද්දාට. වැද්දාගේ තොණ්ඩුවට අහුවෙලා යෝ ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ විදියට ධර්මයේ පෙන්නනවා මේ ගෝචර භූමියේ ඉන්න බැරි වුණොත් සුරක්ෂිත නෑ. මොකද්ද ගෝචර භූමිය? සතර සතිපට්ඨානෙමයි. කායानुපස්සන, වේදනानुපස්සන, චිත්තानुපස්සන, ධම්මानुපස්සන. මෙන්න මේ සතර සතිපට්ඨානෙමයි ගෝචර භූමිය විදියට අපි දකින්න ඕන. දැන් බලන්න කොච්චර ගැඹුරක් මේක ඇතුලේ තියෙනවද. ලෝකෝත්තර මට්ටමේදී පින්වත්නි පතිරූප දේශ වාසෝච කියනකොට ඇහෙනකොට, සුදුසු ප්‍රදේශයක වාසය කරන බව කියන එක ඇහෙනකොට අපි දකින්න ඕන පින්වත්නි ගෝචර භූමියමයි. අපි දකින්න ඕන ගෝචර භූමියමයි. මොකද්ද ගෝචර භූමිය? සතර සතිපට්ඨානෙමයි. ගිහියෙක්කෝ වේවා පැවිද්දෙක්කෝ වේවා ලෝකෝත්තර අර්ථය හඹාගෙන යනවනම් ඒ හඹාගෙන යන්න තියෙන්නේ සතර සතිපට්ඨානය තුලමයි, වෙන එකක් තුල නෙමෙයි. එයාට ලෝකෝත්තර අර්ථය හඹාගෙන යන්න තියෙන්නේ සතර සතිපට්ඨානය තුලින්මයි. වෙන දෙයකින් ඒ ලෝකෝත්තර අර්ථය හඹාගෙන යන්න පුළුවන්කමක් නැහැ පින්වත්නි. එතකොට සතර සතිපට්ඨානේ නම් ගෝචර භූමියට සමවදිනකොට දැන් බලන්න මේක ඇතුලේ තියෙන ගැඹුරු අර්ථය කොච්චර විස්මිතද කියලා. පතිරූප දේශවාසෝච පුබ්බේච කත පුඤ්ඤතා, පෙර පින් ඇති බව. එතකොට එයා දැනගන්න ඕන මම කුසලතා පූර්ණයි. නැත්තම් මේ ගෞතම බුද්ධ ශාසනයේ මිහිරි ශ්‍රී සද්ධර්මය ඇහෙන කාලෙක මට මගේ ජීවිතේ ලැබෙන්නේ නැහැ. මට මහ විශාල පිනක් තියෙනවා. ඒ නිසා මේ වර්තමානයේ බෞද්ධයෝ හිතන්නේ පිනාඩුයි පිනාඩුයි කියලානේ. පින්වත්නි යට ගියපු මොනතරම් කුසලතාවය නැද්ද? එතකොට මේ යට ගියපු කුසලතාවය මතු කරගන්න ඕනේ. මතු කරගන්නවා කියලා කියන්නේ මොකද්ද? ඇත්තටම පින්වත්නි පුබ්බේච කත පුඤ්ඤතා, පෙරපින් ඇති බව දකින්න ශ්‍රාවකයා මේ වෙලාවේ එයාගේ කෙලෙස් ටික දකින්න ඕන. එයා මේ වෙලාවේ යාගේ කෙලෙස් ටික දකින්න ඕන. එයා මේ වෙලාවේ යාගේ කෙලෙස් ටික දැකලා එයා මොකද කරන්න ඕන? එයා මේ වෙලාවේ තමන්ගේ කෙලෙස් ටික දැකලා ඒ දකින සිත කුසලතාවේ කියලා දකින්න ඕන. කෙලෙස් ටික අකුසලයේ විදියටත්, ඒ කෙලෙස් ටික අඳුනාගත්ත සිත කුසලයේ විදියටත් දකින්න ඕන. මේ බඳු කුසලතාවයක් නම් මතුුනේ මම සසර ධර්මයේ දිනු කරපු නිසාමයි, පිළිවෙත් පුරාපු නිසාමයි, ಗುಣධර්ම මත ශක්තිමත් වුණු නිසාමයි කියලා. එයා වර්තමානී ಗುಣධර්ම මත ශක්තිමත් වීම පිණිස පෙර සසරින් ගෙනාපු ජවය, සසර බුද්ධාදී උත්තමයන් වහන්සේලා ඉදිරියේ පුරාපු ಗುಣධර්මමයි අද මාව ಗುಣධර්ම මත ශක්තිමත් කරලා තියෙන්නේ කියලා දකින්න ඕන. ඒ දකින මට්ටම තුල පින්වත්නි යා ලෝකෝත්තර වෙනවා. ඒ දකින මට්ටම තුල යා සම්පූර්ණයෙන් ලෝකයෙන් මිදෙන තැනකට එයාගේ අතුලාන්තය පෙළඹෙන්න පටන් ගන්නවා. එයාගේ අතුලාන්තය පෙළඹෙන්න පටන් ගන්නවා. එතකොට ඊළඟ කාරණේ තමයි මොකද්ද? අත්තසම්මා පනිදිච. අත්තසම්මා පනිදිය, ඒක හරි වැදගත් දෙයක්. ධර්මී මත පිහිටපු එක.
එතන යා දකින්න ඕන යාට ලැබිච්ච මේ ජීවිතය අභිනන්දනය කරන්න නෙමෙයි, මේ ජීවිතේ වනාහි දුකක් විදියට දකින්න ඕන, ජීවිතේ ආස්වාද කරපු අභිනන්දනය කරපු ඡන්දයෙන් රාගයෙන් නන්දියෙන් තෘෂ්ණාවෙන් උපයෙන් උපාදානෙන් අබිනිවීසෙන් අනුසයෙන් තෙත් කරගන්න ඕන එකක් නෙමෙයි මේ ජීවිතය කියන්නේ, මහ විශාල දුකක් නේද කියලා දකින්න ඕන. එයා ඒක දුක්ඛ සමුදයෙන් බලන්න ඕන. මොකද්ද දුක්ඛ සමුදය? දුක්ඛ සමුදය තමයි පින්වත්නි මේ දුකට හේතුව තමයි පින්වත්නි යන් කවර දෙයක්වත් නෙමෙයි. මේ දුකට හේතුව පින්වත්නි කුමක්ද කියලා විමසලා බලන්න ඕන. ඒ විමසලා බලනකොට අවිද්‍යාව තණ්හා උපාදාන ගතිය පේන්න ගන්නවා. අවිද්‍යාව නිරුද්ධ වුණොත් තණ්හාව නිරුද්ධ වුණොත් උපාදානේ නිරුද්ධ වුණොත් දුක නිරුද්ධයි නේද කියලා නිරෝධාරිය සත්‍ය දකින්න ඕන. ඒ නිරෝධයේ පිණිස සීල සමාධි ප්‍රඥාව එකම එක විකල්පය විදියට යා දකින්න ඕන. එහෙම දකින්නකොට පින්වත්නි ඒ දකින්නකම ඇතුළේ යා තුල මෝරන්නේ ධර්මයේ මත පිහිටනකමමයි. ධර්මයේ මත පි ඒ චතුරාර්ය සත්‍යයෙන් බලන්න බලන්න යා තුල පිහිටන්නේ සම්මා දිට්ඨියමයි, වෙන දෙයක් නෙමෙයි. ඇත්තට මේ සම්මා දිට්ඨිය පදනම් කරගෙන අර එයා ධර්මයේ තුලින් අඳුනාගත්ත දේ Tamange ජීවිතයට ආරෝපණය කළලා ගලපලා විමසලා බලනකමමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට උමනා කරන්නේ. දැන් බලන්න පින්වත්නි මේක ලෝකෝත්තර අර්ථය. ලෝකෝත්තර අර්ථය කුමක්ද? ලෝකෝත්තර අර්ථය පින්වත්නි පතිරූප දේශ වාසේ නම් සතර සතිපට්ඨානයමයි. කුබ්බීජ කත පුඤ්ඤතා නම් මේ සත්‍ය අවබෝධය කරා යන්න මේ මිහිරිසි සද්ධර්මයේ සහිත සම්බුද්ධ ශාසනය මට හම්බුනේ සසර පාරමී ධර්මයන් ගුණධර්ම දියුණු කරගෙන බුද්ධාදී උත්තමයන් වහන්සේලාගේ ඇසුර ලබමින් උන්වහන්සේලාගේ ධර්මයේ ඇසුර ලබමින් එහෙත් මඟඵල අවබෝධය පුරෝගන්න බැරි වෙච්ච නිසා සසරට වැටුණත් සසරදී නැවත නැවත පරණ බෙරහඬක් අහපු මිනිහෙක් අලුතෙන් බෙරහඬ ඇහෙනකොට අඳුන ගන්නවා වගේ මේ ධර්මයේ ඇහෙනකොට අනේ මේ ධර්මයේ මට කොච්චර හොඳයිද මොනතරම් ගැළපෙනවද කියලා ධර්මයට සමවදින අවකාශය එයා තුල තියෙන්න ඕන. ධර්මයේ ඉස්මතු කරගන්න ඕනේ. එතකොට අභ්‍යන්තරය තුල කිඳා බැහැලා තියෙන කුසල් හුල් මෝරලා ඉන්න ගන්නවා කුසලයේ මිය දෙමින්. ඊට පස්සේ අත්ත සම්මා පණිදිච තමා තුලම ධර්මයේ පිහිටුවා ගන්න ඕන. ලෝකේ දෙවියෙකුටවත් බඹිකුටවත් මාරීකුටවත් ශ්‍රමණීකුටවත් බ්‍රාහ්මණීකුටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ධර්මයේ පින්නේ. තමා තුලම පිහිටුවා ගන්න ඕන. කවද්ද? අදාදම පිහිටව ගන්න ඕනේ. එතකොට වර්තමානයේ යාට සත්ව පුද්ගල ආත්මීය සංඥාවක් ඇතුලේ මුලා වෙන්න තියෙන අවකාශයේ කඩා වැටිලා යථාර්ථවාදී අවබෝධයක් පැත්තට යාගේ අතුලාන්තේ පෙළඹෙන්න පටන් ගන්නවා. එතකොට එබඳු පෙළඹවීමක් අපි කොහොමින් කොහොමෙන් හරි හදාගත්තොත් පින්වත්නි අපිට වරදින්න විදියක් නැහැ. අපි තුල අවබෝධයක්මයි මාතු වෙන්නේ. එබඳු අවබෝධාත්මක කුසලතාවයක් පිණිස අද විවරණී වැඩසටහන හැම දිනාටම හේතු උපකාර වේවා කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. විවරණී වැඩසටහන සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නේ කොල්ලුපිටියේ පදිංචි මනෝෂා විතාන මහත්මිය විසින් දායකත්වයෙන් කටයුතු කරනවා. ඉතින් කොල්ලුපිටියේ පදිංචි මනෝෂා විතාන මහත්මිය ඇතුළු පිනතුන් හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී චිරජීවනයේ දිගාසිරි සම්පත් සැලසේවා. අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා මෞතුමිය වන ලිලිනා ඉලසිංහ, පියතුමන් වන හියුබර්ට් ඉලසිංහ මිය පරලෝගොස් 9 වෙනි අවුරුද්ද පිරෙන බව මතක් කරලා තිබෙනවා. නැන්දනිය වන කොන්සි වික්‍රමනායක සහ මනෝෂා විතාන මහත්මියගේ නමින් වර්ග පරම්පරානුගත සංසාරගතව මියගිය සියලු ඥාතීන්ට අනුමෝදනා වේවා. භවගාමී ජීවිතයේ සුවපත් වේවා. සසර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම සතරවරම් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසල් නිවන් පිටිස නිවන් දොරටුවක් වේවා. ඒත් එක්කම මනෝෂා විතාන මහත්මිය ඇතුළු සියලුම විවරණී වැඩසටහනට අද සමවැදුණු ලක්වාසි ලෝකවාසි හැම දිනාටමත් බොරලන්දි වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන බෞද්ධයාකාරී මණ්ඩලයේ හැම දිනාටමත් ඒත් සමගම අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන අපවත් වී වදාළ පූජනීය මහා සංඝරුවනටත් පැතූ බෝධියෙන් අමා නිවන් පිණිස මේ කුසලානිසංසයන් බලවත් වේවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.